ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරුට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිටදී මේ උද්ඝෝෂණය පැවැත්වුණේ ඉකුත් පෙබරවාරි මාසයේ 6 වෙනිදායි. එමගින් මහජන පීඩාවක් සිදු වූ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව විමල් වීරවංශ, ජයන්ත සමරපීර, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රොජර් සිනවිරත්න, මොහමඩ් මුසම්මිල් ඇතුළු 7 දෙනෙකු විත්තිකරුවන් බවට පත් කර තිබුණා. ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේ විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකු පෙනී සිටියත් රොජර් සෙනවිරත්න මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව රොජර් සෙනවිරත්න මහතාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන් තුනිකුත් කළා. කිසිවිටත් පසුව පැමිණි රොජර් සෙනවිරත්න මහතා මෝසමක් මගින් අධිකරණයේ හමුවේ පෙනී සිටීම නිසා මහේස්ත්‍රාත්වරයා එම වරෙන් තුව ආපසු කැඳවනු ලැබුවා. සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන නොවැම්බර් මාස 25 වනදා යලි කැඳවීමට නියමිතයි.